කෙල්ල කොල්ලන්ට බූට්තියන්නේ අපි අදන්ද ලස්සරහට කතා කරන්නේ සුවහසක් කොල්ලොන්ට ප්‍රශ්නයක්කුණු ඒ මාතෘකාව ගැන. කෙල්ල කොල්ලන්ට බූට්තියන්නේ එමනැත්තම් දාලයන්නේ ඇයි මේක තමයි මේ චැනල්ලගේ කතා කරන්න යන ලොකුම මාතෘකාව. බෝ දාලගේ කෙල්ලෙක්ව අය ගෙන්න්නගන්න එහමනැත්තම් තඩි බූට් එකක් කාලා ඇයිහෙම උනේ කියල තේරුම් ගන්න අමාරුණ කොල්ලෙක් විදිර දැනගන්න වශ්‍ය ප්‍රධානම කරුණක් තමයි මේක. ම මුලිම මේකට ප්‍රධාන හේතුව කියන්න. ඊට පස්සේ එතනි එහාට වැඩි විස්තර කතා කරමු. කෙල්ලෙක් කොල්ලෙක්ව දාලයන්න හේතු සියගානක් තියෙනවා. හැබැයි සියගානක් වුණු හැම හේතුවකටම මුල්ලෙන එක් මූලික විද්‍යාත්මක හේතුවක් තියෙනවා. අපි මේක නිතරම සමාජය තුළ දකින දෙයක්. ඒ තමයි කොල්ලන් තුළ පුරුෂ ගණයට අයත් ගති පැවතු මඩුවෙන එක. ඒක ඇහෙද්දින පොඩි විහිළුවක් වගේ. හැබැයි මම මේ කතා කරන්නේ ස්ත්‍රී පුරුෂ භාවය ගැන නම් නෙමෙයි. මේ ලෝකෙ පිරිමි ගැහණු කියලා ගත්තම මේ දෙගොල්ලන් තුළම පුරුෂ ගති හා ස්ත්‍රී ගති, ඒ කියන්නේ මස්කියුලර් එනර්ජි සහ ෆෙමිනින් එනර්ජි කියන ගති ලක්ෂණ දකින්න තියෙනවා. ඒකෙන් මස්කියුලර් එනර්ජි වලට පොදු ලක්ෂණ තමයි තදහා නිර්භීත ගති පැවතුම් පවතින එක, ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන එක, හුඟක්ම තමන්ගේ නිදහස අගය කරන එක, ක්‍රියාකාරීත්වය, අරමුණක් සහිත බව, තමා වෙනුවෙන් කටයුතු කිරීම, මුරණ්ඩු ගති පැවතීම, නායකත්ව ගුණාංග පැවතීම. ඒ වගේම ෆෙමිනින් එනර්ජි ගත්තොත් ඊට හාත්පසින්ම වෙනස්. හැම වෙලාවකම කාගෙරි අවධානයක් එක්ක ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවා. ආදරය කරන අය ළඟටම වෙලා ඉන්න උත්සාහ කරනවා. හරියට ගහක් දිග යන මල් වලක් වගේ. ඒ වගේම නිතරම අවුල් වෙලා මොකක් හරි දුකකින් හෝ බයකින් තමයි දවස ගත කරන්නේ. ඒ නිසා හැඟීම් වලට වැඩි ඉඩකඩ ඔවුන් ලබා දෙනවා. හැම දෙයක් ගැනම හිතනවා. පොඩි වෙනසක් හෝ ගැටලුවක් වුණත් ඔවුන්ට ඒක හුඟක් දැනෙනවා. වද වෙනවා. වරදවා වටහා ගන්න එපා. මේ ගුණාංග කොටස් දෙකම අපට හුඟක් වැදගත්. ඒ වගේම ගැහණු පිරිමු දෙගොල්ලන් තුළම මේ ගති ලක්ෂණ අඩු හෝ වැඩි වශයෙන් පවතිනවා. අපි උදේ අවදි වෙන වෙලාව ඉඳලා රාත්‍රී නිින්දට යනකම් මේ ගති ලක්ෂණ දෙවර්ගයේම එක් එක් ප්‍රමාණයන්ගෙන් අපේ මනස තුළ ක්‍රියාත්මක වෙනවා. සමහර පිරිමියා තුළ මේ මස්කියුලර් එනර්ජි වැඩි වශයෙන් පවතිනවා. ඒත් හුඟක් පිරිමින්ගේ මේ ෆෙමිනින් ගති ලක්ෂණ තරමක් වැඩි වශයෙන් එළියට දකින්න ලැබෙනවා. ඒකෙන් කියන්නේ එය ගැහෙනුවගේ හැසිරෙනවා කියන එක නෙමෙයි. හැඟීම් වලට වහල් වෙලා තමන් ගැන සැකයෙන්, ආත්ම විශ්වාසයක් නැතුව, ආදරය කරන කෙනා නැති වෙයි කියන බයෙන් එයාලා ළඟට වෙලාම කාලය ගත කරන්න උත්සාහ කරනවා. මේකත් හරියට කාන්දමක් වගේ. කාන්දමක එක වගේ පැති දෙකක් කවදාවත් එකතු වෙන්නේ නැහැ වගේම ෆෙමිනින් එනර්ජි වැඩි වශයෙන් සහිත පිරිමියෙකුගේ සහ ගැහැණුවෙකුගේ ආදර සම්බන්ධයක් වැඩි කාලයක් පවතින්නේ නැහැ. අනෙක් අතට මස්කියුලර් එනර්ජි වැඩි වශයෙන් පවතින පිරිමියෙකුගේ සහ ගැහැණුවෙකුගේ ආදර සම්බන්ධයක් වුණා. කාලයක් පවතින්නේ හුඟක් කලාතුරකින්. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ තියෙන එනර්ජි දෙකක් පමණ එකට එකතු වෙනවා. ගොඩක් පිරිමි අය තමන්ගේ පෙම්වතියට තමන්ට වඩා ලොකු ගරුත්වයක් ලබා දෙනවා. හරියට ඇයව පූජාසනයක තියලා මල් පූජ කරනවා වගේ. ඒක හින්දම එයා ළඟ පෙම්වතාට තියෙන ගෞරවය, ආදරය ඉක්මනටම අඩු වෙනවා. මොකද එයාට හිතෙනවා එයා ගොඩක් වටිනකමින් වැඩි කියලා. පෙම්වතෙක් මේ ෆෙමිනින් කියන විදියට තමන්ගේ පෙම්වතිය ඉදිරියේ මේ ස්ක්‍රීන් එකේ දකිනවා වගේ දේවල් නිතරම මුවින් පිටකළු. තමන්ගේ ආදරය ගොඩක් ලේසියෙන් ඇයට ලබා දුන්නොත් ටික දවසක් ගත වෙද්දී ඇයට ඒ දේවල් සාමාන්‍ය දෙයක් වෙනවා. ඒ කියන්නේ ලාභයට ලැබෙන ආදරය අගයක් නැති වෙනවා. ඉතින් මේ නිසා පිරිමි අය කලබලයට පත් වෙනවා. එයා දැම්මට ආදරේ නැ, ඉස්සර වගේ නැ කියලා දැනෙනවා. මැසේජ් වලට රිප්ලයි පරක්කු වෙද්දි, ගන්න කෝල්ස් ආන්සර් නොකර ඉද්දි, දිගින් දිගටම ඒ ගැන හිතන්න ගිහින් ඒක මනසට ලොකු බරක් කරගන්නවා. තමන්ගේ පෙම්වතිය එක්ක ඒ ගැන රණ්ඩු කරනවා. රිප්ලයි නැති වුණොත් එක දිගට මැසේජ් කරනවා. ඒ වගේ අත්දැකීම් ඔයාලට තියෙනවා කියලා මම දන්නවා. මේ ලේසියෙන් ලැබෙන ආදරයට මුල් කාලේ පෙම්වතිය කැමැත්තක් දක්වුවා. ඔයා හරිම හොඳයි, මං හෙව්වේ ඔයා වගේ කෙනෙක් කියලා කිව්වත් ටික දවසක් ගත වෙද්දි පෙම්වතියට දැනෙනවා තමන්ගේ වටිනකම ගොඩක් වැඩි කියලා. ඒක නිසා එයා පෙම්වතාව මගහරින්න උත්සාහ කරනවා. ඇය තමන්ගේ පෙම්වතාව පාලනය කරන්න උත්සාහ කරනවා. හමු වෙන එක නතර කරනවා. මොකක් හරි හේතුවක් හදාගෙන හැම වෙලේම මගහරිනවා. ගොඩක් වෙලාවට පිරිමියාට තේරෙන්නේ නැහැ ඇයි මෙච්චර ආදරය කරලත් ඒ ආදරය මගහරින්නේ කියලා. මොකද පොඩි කාලේ ඉඳලා අහන දකින දේවල්, කියවන නවකතාවල, නරඹන චිත්‍රපටිවල ආදරය ගැන තියෙන්නේ වෙනමම ප්‍රතිරූපයක්. ඒක හින්දා ගොඩක් පිරිමියා හිතනවා ආදරය වැඩියෙන් කරන තරමට පෙම්වතිය තමන්ට තවත් ලං වෙනවා කියලා. ඒත් ආදරයේ රියැලිටි එක ඊට හාත්පසින්ම වෙනස්. හරියටම කිව්වොත් ඒක සම්පූර්ණ අනිත් පැත්ත. දැන් අපි කතා කරමු කොහොමද මේකෙන් මිදෙන්නේ කියලා. ගැහැණුන්ට පුළුවන් ඉක්මනින්ම පිරිමියාගේ මනසට බලපෑම් කරන්න. දිගින් දිගටම තමන්ගේ පෙම්වතාව ටෙස්ට් කරලා බලනවා, මගහැරලා බලනවා, ඈත් වෙන්න උත්සාහ කරනවා. ඒකෙන් එයාලා බලන්න උත්සාහ කරන්නේ තමන්ගේ පෙම්වතා
ආත්ම විශ්වාසයක් තියෙන ශක්තිමත් පුද්ගලෙක්ද කියන එක. ඉතින් ඒ ඈත්ෙද්දි ඔයාට ඒක සෑහෙන්න දැනෙනවනම්, ඒ ගැන කලබල වෙනවනම්, අඬනවනම්, ඇයි එහෙම කරන්නේ කියලා අහනවනම්, ඇයට තේරෙනවාද වටිනාකම ගොඩක් අඩුයි කියලා. ඇයිගේ වටිනකම ගොඩක් වැඩියි කියලා. ඉතින් ගැහෙනවයි වටිනකම අඩුපම්පතෙක් සමගින් අකමැති. මං කලින් වීඩියෝ එකේදී පැහැදිලි කළා වගේම අපි කැමති වටින දේවල් වලට, ලබා ගන්න අමාරු දේවල් වලට. ඒදී හුඟක්ම පිළිටන්නේ මේ ගැහෙන අය ළඟ. ඒකින්ද තමන්ගේ පෙම්වතී තමන්ගේ ජීවිතය කරගන්න එපා. එහෙම වුණත් ඒක පෙන්වන්න යන්න එපා. ඔයාගේ ආදරය ලබා ගන්න එක ඇයට අමාරු කරන්න. ඇය ඈත් වෙද්දී ඔබත් ඈත් වෙන්න. ඔයාව යට කරගෙන ඉන්න, පාලනය කරන්න ඇයට ඉඩ දෙන්න එපා. තමන් වෙනුවෙන් වියදම් කරන්න. වටිනකමින් වැඩි පිරිමික් වෙන්න. ලේසියෙන් දෙන ලාභ ආදරේ අඩු කරන්න. මොකද එහෙම නොකළොත් ජීවිතේ ඉස්සරහට ගොඩක් අමාරු වෙන බව විතරක් මතක තියාගන්න. පෙම්වතිය තමන්ගේ ජීවිතය කරගන්න එපා. ඇයට දැනෙන දෙන්න ඇය ඔයාගේ ජීවිතේ එක්තරා කොටසක් විතරක් බව. තමන්ගෙන් වැඩ කරන්න. නිතරම ඇය ගාව රැඳෙන එක, ආදරය දෙන එක අඩු කරන්න. ඔයාගේ පෙම්වතියගෙන් ආදරය ලබා ගන්න ඕන නම් ඒ විදිහට හැසිරෙන්න පුරුදු වෙන්න. ඇල්ෆා මේල් කෙනෙක් බවට පත් වෙන්න. ඇල්ෆා පිරිමික් වෙනවා කියන්නේ ශක්තිමත් වෙන එක. තමන්ගේ ශරීරයෙන් නෙමෙයි, මානසික වශයෙන් ආත්ම විශ්වාසයෙන් තමන් ගැන ගෞරවයෙන් ඉන්න එක. ගැහෙනවය පස්සේ නොවන එක. තමා වෙනුවෙන් ටාගට් එකකට හිත යොමු කරන එක. තමන්ගේ පෙම්වතියට දැනෙන්න දෙන්න ඇයගින් එහාට ඔයාට ජීවිතයක් තියෙන බව. යාළුවන්ගෙන් ඈත් වෙන්න එපා. ගොඩක් අය තමන්ගේ පෙම්වතිය නිසා, ඇයගේ බලගිරින් නිසා යාළුවන්ගෙන් ඈත් වෙනවා. ජීවිතය වෙනස් කරගන්න. ඇයගෙන් තොර ලෝකයක් නැති බව ඇයට දැනෙන්න දෙනවා. ඒක තමයි ඔයා ජීවිතය කරන ලොකුම වැරද්ද වෙන්නේ. ඒක නිසා යාළුවෙක් නිතරම එකතු වෙලා ඉන්න. ඇයගේ ජීවිතෙන් ඈත් වෙලා ජීවිතේ විඳින බව පෙන්වන්න. තමන්ට ගොඩක් ආදරය කරන කොල්ලෙක්ව අතහැරලා ඇයව කොහොමවත් ගණන් ගන්න කොල්ලෙක් ළඟට යන ගැහණුවයි ඔය අනන්තවත් දැකලා ඇති. එහෙම නැත්තම් ඒ ගැන අත්දැකීම් අනන්තවත් ඇති. පෙම්වතියගෙන් මැසේජ් එකක් ආවම එක පාරටම රිප්ලයි කරන්න එපා. ඒ රිප්ලයි කරනකම් බලාගෙන ඉන්න එපා. කිසිම වෙලාවක ඕනට වඩා අවේලබල් වෙන්න එපා. තමන්ගේ වෙනම ජීවිතයක් තියෙන බව ඇයට තේරුම් යන විදිහට වැඩ කරන්න. ඇයි පවසන සමහර දේවල් වලට ඇබ්බැහි වෙන එක අඩු කරන්න. දැන් එයා ඔයාව අගය කරන වෙන්න පුළුවන්. ඔයා අඩු නැතුව ආදරය දෙනවා වෙන්නත් පුළුවන්. දෙන්න ආදරෙන් ඉන්න වෙන්නත් පුළුවන්. ඒත් කාලයක් ඇද්දි මම මේ කියන වෙනස දැනෙන්න පටන් ගනීවි. අන්න එදාට ඒ දෙයට මුහුණ දීලා ඒකෙන් ගොඩ එන්න මම ඔයාලට උදව් කරන්න පොරොන්දු වෙනවා. මේක ගොඩක් සංකීර්ණ මාතෘකාවක්. සමහර විට නොතේරුණු ගැටලු තැන් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ ගැන පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. එක වීඩියෝකින් මේ ගැන පැහැදිලි කරන්න අමාරුයි. ඒ නිසාම ඉදිරි වීඩියෝ වලින් මේ මාතෘකාව ගැන දිගටම කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ YouTube channel එකට subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. අපි කතා කරමු කාටවත් කියාගන්න, තේරුම් කරන්න බැරි කොල්ලොන්ගේ ප්‍රශ්න ගැන.